TProSL YouTube channel ලේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මේ වෙනකොටත් ඉලෙක්ට්‍රික් කාස් ගැන ඔයාලා ගොඩක් දේවල් දන්නවා. මේ වීඩියෝ එක බලනකොටත් ඉලෙක්ට්‍රික් කාර් එක යූස් කරනවත් ඇති. මේ වෙනකොට Tesla, Nissan, BMW වගේ කම්පැනිස් රාශියක් මේ ඉලෙක්ට්‍රික් කාස් මේ වෙනකොටත් මාකට් එකට දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉලෙක්ට්‍රික් කාස් සාමාන්‍යයෙන් හදන්නේ ජපානයේ, යුරෝප් වල, ඇමරිකාව වගේ දියුණු රටවල. ඒ වගේම ඔයාලා දන්නවද මේ වෙනකොටත් ලංකාවේ ඉංජිනේරුවන් නැති මේ වගේ සුපිරි ඉලෙක්ට්‍රික් කාර් එකක් ඩිසයින් කරනවා. ඒ ගැන අද කතා කරමු. මොකද මේ වේග කියන්නේ? වේග කියන්නේ ලංකාවේ හදන සුපිරි පර්ෆෝමන්ස් තියෙන ඉලෙක්ට්‍රික් කාර් එකක්. මේක ඇත්තටම ලංකාවේ ඉංජිනේරුවන් අතින් නිර්මාණය වෙන කාර් එකක්. ඒ වගේම තමයි මේකේ සොෆ්ට්වෙයා ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් පාර්ට්ස් ඩිසයින් එක සම්පූර්ණයම ලංකාවේ ඩිසයින් කරපු දේවල්. මේගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොටම එයාලට ටාස් තුනක් තිබිලා තියෙනවා. බිංදු ඉඳන් 100ට තප්පර 4ක අඩු කාලයකදී මේක ඇක්සලරේට් කරන්න ඕන. ඒ වගේම මේකේ ටොප් ස්පීඩ් එක 240ක් දක්වා වැඩි කරන්න. අනිත් කාරණාව තමයි මේකේ සම්පූර්ණ දුර එක චාර්ජරකින් කිලෝමීටර් 240ක් ධාවනය කරන්න පුළුවන් වෙන එක තමයි මේගොල්ලෝගේ ගෝල්ස් තුන. මේ වේග කාර් එක ඔයාලා දැක්කොත් මේ වගේ කාර් එකක් ලංකාවේ ඩිසයින් කරනවාද කියලා ඔයාලා හිතා ගන්නවත් බැරි වෙයි. මේකේ තියෙන්නේ ඩුවල් මෝටර් සිස්ටම් එකක්. ඒ කියන්නේ පිටිපස්සේ රෝද්ද දෙකට වෙන වෙනම මෝටර්ස් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මේකට ඩිජිටල් ඩිෆරන්ෂල් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය පාවිච්චි කරන වාහනයක ඩිෆරන්ෂල් වලින් කරන්නේ වංගුවක් ගනිද්දී ඒ වංගුවේ පැත්ත අනුව අවශ්‍ය අනුපාතයට රෝදවලට බලය සපයන එක තමයි මේ ඩිෆරන්ෂල් වලින් කරන්නේ. ඒ වගේම මේ ඩිජිටල් ඩිෆරන්ෂල් එකෙන් කරන්නේ පිටුපස තියෙන මෝටර්ස් වලට වංගුවේ ප්‍රමාණය අනුව ඒ රෝදවල කැරගෙන්න ඕන භ්‍රමණය වෙන්න ඕන අනුපාතයන් ඉතාමත් නිවැරදිව ලබා දෙන එක තමයි මේ ඩිජිටල් ඩිෆරන්ෂල් එකෙන් කරන්නේ. ඒ වගේම මේ ඩිජිටල් ඩිෆරන්ෂල් එකෙන් හින්දා සෑහෙන ආරක්ෂා සහිතව වංගුව ගැනීමේ පහසුකම මේ වේග කාර් එකට තියෙනවා. ඒ වගේම මේ මෝටර්ස් දෙකට බලය සැපෙන්නේ 3.3 වෝල්ට් ලිතියම් පෙරෝෆොස්ෆේට් සෙල්ස් හයි සීකින්. මේ සිස්ටම් එක ඩිසයින් කරලා තියෙන්නේ එක සෙල් එකකට හරි හානියක් වුණොත් ඒ සෙල් එක විතරක් රීප්ලේස් කරන්න පුළුවන් වෙන විදිහකට තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. මේ වේග කාර් එක ස්පෝර්ට් කාර් එක. ඒකින්ද මේකට තියෙන්නේ සීට්ස් දෙකයි. මේ වේග කාර් එකට ඒරෝඩයිනමික් ලුක් එකකුත් තියෙනවා. මොකද මේ වේග කාර් එක ගොඩක් ස්පීඩ් එකකින් යනකොට පාද ප්‍රතිරෝධය මැඩගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න තමයි මේ ඒරෝඩයිනමික් ලුක් එකක් මේකට දීලා තියෙන්නේ. මේක සාමාන්‍ය කාර් එකක් ගන්න මුදලට නම් අපිට මේක ගන්න හම්බෙන්නේ නැහැ. මේක ස්පෝර්ට් කාර් එකක් නිසා සාමාන්‍ය ලැම්බෝගිනි වලට වඩා අඩු මුදලකට මේක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර කිහිපය තුර මේක වර්ල්ඩ් මාකට් එකට රිලීස් කරන්න. ලංකාවේ තාක්ෂණය ලෝකයට ගෙන යන මේ වේග ප්‍රොජෙක්ට් එකේ සියලු දෙනාට ප්‍රොජෙක්ට් එක සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනවා බලාපොරොත්තු වෙනවා. අදට සමු ගන්න. සුබ දවසක්.